ගීත කුමාරසිංහ මහත්මයට ශ්‍රී ලංකාවේ සහ සිරිසලන්තයේ ප්‍රවේශභාවය හිමි බැවින් ඇගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අභියෝගයට ලක් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි චන්දදායකින් සිවුදෙනකු අභ්‍යාචනාධිකරණ හමුවේ පෙත්සමක් ගොනු කළේ 2015 වසරේදී. අභ්‍යාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්කොට සහ ප්‍රීතිපත්මන් සූරසේන යන ද්විපුද්ගල අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩල ඉදිරියේ පෙත්සම විභාගයට ගැනුණා. පසුගේ මාර්තු 14 වනදා මේ පෙත්සම අභ්‍යාචනාධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා අධිකරණ දැනුම් දුන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරේසභාවේ හිමි අයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බවයි. ගීතා කුමාරසිංහ මහත්මිය සුවිසලන්තයේ පුරේසභාව ඉවත් කරගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් නොමැති බවද නීතිපතිවරයා අභ්‍යාචනාධිකරණ දැනුම් දුන්නා. යනුව පෙත්සමේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් ද්විපුද්ගල විනිසුරු මඩල සඳහන් කළේ නීතිපතිවරයාගේ ස්ථාවරය නිවැරදි බැවින් ද්විත්ව පුරේසභාවේ සහිත වගඋත්තරකාරීට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට සුදුසුකමක් නොමැති බවයි. ද්විත්ව පුරේසභාවේ තියෙන කෙනෙකුට පාර්ලිමේන්තු මැතිවරණ නාම යෝජනා බාරදීම හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක වරප්‍රසාද ලබා ගැනීම වරපතල වැරදක්. ඒ සම්බන්ධ ලොකුම අසාධාරණ සිදුවීමක් පැවතුනේ ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය ගන්න අපිට. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාලයේ අධිකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ට ලිඛිත දැන්වීමක් කරමින් අපි අභියාචන ආධිකරණයේ පෙස්සමක් ගොනු කරා. ගීතා කුමාරසිංහ මැතිණිය අතික පෞද්ගලික වෛරයක් නෑ. අපි එතුමියට කියනවා ඊළඟ මැතිවරණයේ ditta purusa අහෝසි කරගෙන ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා සපන් ඡන්දය ඉල්ලන්න අපි සහයෝගය දක්වන 2015 වසරේ පැවති මහා මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක්ස ජනතා නිදහස් සන්ධාන යටතේ තරඟ කළ අපේක්ෂකයන් 6 දෙනෙකු මන්ත්‍රීවරුන් ලෙස පාර්ලිමේන්තුවට පිවිසියා. මනාප 62374ක් ලබා ගනිමින් ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවට තේරිපත් උනේ එම දිස්ත්‍රික්කයේ පස්වැන්නා ලෙසයි. මේ අතර අද පසුරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳු ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවේ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ අභියෝජනයක් ගොනු කරන බවයි. මම උසාවියේ තීන්දුවට හිස නමනවා. මේ රටේ සියලුම පුරවැසියන්ට තියෙන අයිතියක් තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණාම ඊට ඉහළින් තියෙන උසාවියකට යන එක. ඒම නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණේ අපැලක් ගොනු කරන්න සියලු සූදානම් කරලා තියෙනවා. 65,000ක් මට ඡන්ද දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව එනතුරු බලයිමු. අනිත් එක මම පැහැදිලි මේ රටේ ජනතාවට කියනවා, මට තිබිච්ච සියලු සම්පත් මම ස්විට්සර්ලන්තයේ අතහැරලා දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කනගාටු වෙනවා. අද මෙවැනි තත්ත්වයකට මාව ගෙනාවේ පැරදිච්ච එක්කෙනෙක් මෙතෙන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵල. මේ මුකුත්ම නැහැනේ, මං ආණ්ඩුවට එකතුලා ආණ්ඩුවේ කට්ටියත් එක්ක අත්වල් බැඳගෙන ඒගොල්ලන්ට උදව් කරානම් මගේ දේවල් සියල්ලම නැති කරගනිමි, විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමි. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා, මං හෙටත් කරනවා. මොන දේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ. හොඳටම දන්නවා මේ ස්විට්සර්ලන්තේම පුරවැසිභාවයේ තියෙන අය ඉන්නවා. මේ රටේ ඇමතිකනුත් කරනවා. ඒව ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ වෙලා තියෙන්නේ ඡන්දෙන් පැරදිච්ච අය ඉන්නෝනේ මට පල්ලෙහැන්. ඔක්කොම නෙවෙයි, එක්කෙනෙක්. ඊයේ රාත්‍රියේ වෙනකොට ඒගොල්ලෝ මිනිසුන්ට රතිඤ්ඤ බෙදාගෙන ගියාලු. අද උදේ දෙන තීන්දුව පිළිබඳ ඊයේ රාත්‍රියේ රතිඤ්ඤා පත්තු කරන සූදානම්ගෙන මේ මන්ත්‍රීවරයාගෙන් මං අහන්නේ ලෑස්ති, ජනතාව ඔබව පිළිගනීද? මෙහිදී ඇය එකබද විපක්ෂයේ මෛරලිය පිළිබඳවද අදහස් පළ කළා. ජනතාවක් මේ විදිහට රොක් වෙච්ච අවස්ථාවක් අපි කවදාවත් අපේ ජීවිත කාලය තුල දැකලා නැහැ. මේ තරම් විශාල ජනතාවක් මේ ආණ්ඩුවට විරුද්ධව මහපාරට ඊයේ බැස්සා. මේ මුළු කණ්ඩායමට අනේ මොනකට ගණන් ගන්න මගෙන් අහන්න එපා. අන්තිමට ඕක වරද්ද ගත්තා මගේ අනිත් දියුස් එක නෙවෙයි ඔයා ගන්න. අ මගේ 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 බස් 17ක් විතර ආවා. මම හිතන්නේ මගෙන් ගණන් ඉගෙන ගන්න ඇති. එයාට 25,000 වගේ පෙවුරණන් ඒක මම හිතන්නේ අර කෝටියේ ප්‍රශ්නෙත් ඔය වගේ වෙන්න ඇති. ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමි වුවොත් ගාල්ල දිස්ත්‍රික් එක්ස ජනතා නිදහස් සඳහන මනාප ලැස්තුවේ 7 වන ස්ථානයේ සිටින හිටපු අමාත්‍ය පේසින ගමගේ මහතාට පාර්ලිමේන්තු වරම් හිමි වනවා. ඔහු එම මැතිවරණයේදී මනාප 45,245ක් ලබා ගත්තා. ලැබුණොත් ඉතින් යනවා. මං හිතන්නේ මගේ දේශපාලන ජීවිතයේ හොඳම කාලේ හිටියේ මේ මන්ත්‍රීකම නැති වෙච්ච කාලේ. කලින් මම බලයේ ඉඳන් මට මේක දැනුනම නෑ. ගෙදර ඉන්න කොහොමද කියලා. ඉතින් ඡන්දෙilli මේකට නෙමෙයිනේ. දේශපාලන නොලැබපු අධ්‍යාපනයෙන් ටිකක් ලැබුවා ඒ ටිකේ. ගීතා කුමාරසිංහ මේ දැන් උසාවියේ මේ සියල්ලටම ඔබතුමා පිටිපස්සෙන් හිටිය කියලා සෝදනවා. එයා කේ වෙලාට කේ කතා මට මං ඒවට උත්තර දෙන්න යන්නේ නැහැ. මට ඒ අවශ්‍යතාවයකුත් නැහැ. එයාට ඕන දෙයක් කියපු දෙන්න අපිට පස්සේ යන්නේ නැහැ. මම ඔයා නෙමෙයි කවුරු මොනවා කිව්වත් අපි ඒව පස්සේ ගියන්නේ නැහැ, යන්නෙත් නැහැ, උවමනාකුත් නැහැ. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු මධ්‍යම පළාත් සභා අමාත්‍යදුරේට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී තිලන බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර තිබෙනවා. ඊට අදාළ පත්වීම් ලිපිය මන්ත්‍රීවරයා වෙත ලබා දුන්නේ ජනාධිපතිවරයා අතින්.
මධ්‍යම පළාත් ක්‍රීඩා යෞවන කටයුතු වනිතා ග්‍රාම සංවර්ධන හා කර්මාන්ත පිළිබඳ අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගිය 25 වැනිදා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසුණා. ඒ දඹුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් සිය පියාවන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉවත් කිරීමට විරෝධය පළ කිරීමක් ලෙසයි. එය අනුව පුරප්පාඩු වූ අමාත්‍ය ධුරය සඳහා තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කිරීමේ ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ බහර දෙනු ලැබුවා. මේ අතර තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය ඉදිරියේයි. අමාත්‍ය ධුරයේ හිමි වූ තිලින බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා ආසන සංවිධායක ධුරයේ නිවත් කෙරුණු ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයා වීමද විශේෂත්වයක්. මහනුවර දිස්ත්‍රික්කයේ 50,000කට ආසන ඡන්ද ප්‍රමාණයක් අරගෙන මම එදා ඒ මනාප ලයිස්තුවේ 3 වෙනි ස්ථානයට පත් වුණා. මට එදා ආරාධනා කරා පළාත් සභාවේ අමාත්‍ය ධුරයක් මට හිමි වෙනවා. ඒ අමාත්‍ය ධුරය බාර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ මට අසුනකුත් වෙන් කරලා තිබුණා. මම එදා උදාසන ඒ ස්ථානයට ගියත් දෛවයේ සරදමක්ද දන්නේ නැහැ, මට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් මගේ හිතට එකගව මම සතුටු නොවුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය එදාගත්තු තීන්දුවට, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව එදාගත්තු තීන්දුවට අපි සියලු දෙනා හිස නැමුවා. අද මගෙත් එක්ක මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු සමහරක් අයට සාධාරණ ඉෂ්ට නොවෙන්නටම ඇති. වසර ගණනාවකට පසුව මට මේ අමාත්‍ය ධුරය ලැබුණේ දෛවයේ හාස්කමකටද දෛවයේ සරදමකටද කියන එක මම දන්නේ. ඇවර කිරීමට තීරණය කර ඇති රක්නාලංක ආයතනය එහි සේවය කරන විශ්‍රාමික රණවිරුවන්ගේ සුභසාධනය උදෙසා තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව යෝජනා ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. අද පෙරරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම ආරක්ෂක අමාත්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරරුවේ පැවැත්ුණේ අමාත්‍යාංශ ශ්‍රවණාකාරයේදී ආරක්ෂක අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ ශාලාව සිදුවීමට අදාළ වඳිගීමේ කටයුතුවල ප්‍රගතිය පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු වූ බවයි. ඊට අමතරව ශාලාව සමසර කන්ද මීතර මුල සිදුවීමලදී මුදාගැනීමේ මෙහෙයුම්වල සහ සහන කටයුතුවල නිරතව ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බලකාය නිලධාරීන් අගයමින් විශේෂ ඇගීම් ලිපි පෞද්ගලික ලිපිගොනුවට ඇතුළත් කිරීමටද මෙහිදී යෝජනා කර තිබෙනවා. මේ අතර ශිෂ්‍ය බට බලකාය 50%කින් ඉහළ නැංවීම පිළිබඳ අවධානය යොමු අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් මෙන්ම මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම පිළිබඳව අද පැවති රැස්වීමේදී සාකච්ඡාවට ලක් වුණා. රණවිරුවන්ට ඉඩම් ලබා දීමේ වැඩසටහනට අවශ්‍යතාව මත මහවැලි බලප්‍රදේශවල ඉඩම්ද ලබා දී හැකි බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මේ අතර පැලවත්ත අකුරේකොඩ ඉදිකරන නව යුද හමුදා මූලස්ථානයේ ලබන වසරේදී විවෘත කිරීමට හැකියාව පවතින බවද අද පැවති සාකච්ඡාවේදී සඳහන් වුණු බව ජනාධිපති මාධ්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. විශේෂ හමුදාවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නව තනතුරක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගෙන ඇද්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින්. රාජිත් සේනාරත්න ඇමතිවරයා විසින් අතිගරු ජනාධිපතිතුමාගේ යෝජනාවක් අනුව ත්‍රිවිධ හමුදාවේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස සරත් පොන්සකා මහතා පත්කිරීමේ කැබිනට් යෝජනාවක් සම්මත වූ බව ප්‍රකාශ කරනු ලැබුවා. එවන් යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේද, එක යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවේද? සරත් පොන්සේකා මහතුමා ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියට පත්කරන්න කැබිනට් මණ්ඩලයෙන් කිසිම තීරණයක් අපි අරගෙන නැහැ. අපි මෙතන කතා කරේ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීම ගැන පමණයි. එවන් යෝජනාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ. කැබිනට් මණ්ඩලයේ ඇතුළු වෙන සාකච්ඡා මම මෙතන ප්‍රකාශ කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේ පිටත් අනික් තැන්වලත් ජනාධිපතිතුමා සරත් ෆොන්සේකා දක්ෂකම ගැන ප්‍රශංසා කරලා තියෙනවා. එතුමත් කියලා තියෙනවා, මමත් කියලා තියෙනවා, හැම එක්කෙනාම කියලා තියෙනවා. රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක තමයි රාජිත් සේනාරත්න ඇමතිවරයා කියන්නේ. කැබිනට් මණ්ඩලයේ තීන්දුව తీරන විදිහට පිළිගන්නේ එතුමා කියන දේ. කැබිනට් මණ්ඩලේ කවුද කතා කරේ මොනවද කිව්වේ මට කියන්න බෑනේ මෙතන. ගන්න තීරණය මට කියන්න පුළුවන්. ඒ ඇතුළේ සාකච්ඡා වෙච්ච ඒවා කියන්න බැඳිලා නැහැ කියලා ඔබතුමා කියනවා. නමුත් තීන්දුව විදිහට එතුමා කියනවා. ඒ නිසා මෙතනින් එහාට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකේ ප්‍රකාශ කිසිදු අර්ථයක් නැති ඒවා බවට පත් වෙලා ඉවරයි නේද? මාධ්‍ය ඉදිරියට ගියාම එක එක ප්‍රශ්න අහනවා. උඩින් අහනවා, යටින් අහනවා, මෙහෙන් අහනවා. මම රාජ්‍ය සේනාරත්න ඇමතුමාට කියන්නම් පාර්ලිමේන්තුවේදී මේ ගැන විස්තර කරන්න කියලා. ජෝන් සිනුරත්න ඇමතිවරයා, එස්.පී. දිසානායක ඇමතිවරයා විවිධ අවස්ථාවලදී කිව්වා නෑ එහෙම යෝජනාවක් කරේ නෑ, නිකන් විහිළුවක් කරා විතරයි කියලා. රාජ්‍ය ඇමතිතුමා කිව්වා එහෙම උනේ නැහැ කියලා කියනවා නම් ඒ
කොන්ද පණනැති ඇමතිවරු කියලා කිව්. එතකොට ඔබතුමත් වැටෙන්නේ කොයි ගණයටද කියන එක ප්‍රශ්නාර්ථයක් තිය. නිශ්චිතව කියන්න විශේෂ බලකායක් හෝ එහෙම නැත්නම් ත්‍රිවිධ හමුදාවේ බලය පාර්ලිමේන්තුවට නීතියක් විදිහට ගෙනල්ලා සම්මත කරලා හෝ එහෙම ක්‍රියාවලියකට යන්න මේ ඊනි අයහපාලන ආණ්ඩුව ඉස්සරහයි ක්‍රියාත්මක කරනවද නැද්ද කියන. අපිට විශේෂ හමුදාවක් ඇති කරන්න උවමනාවක් නැහැ. ඒව ගැන අපි කතා කළා නැහැ.